කැලීන් ස්නාන කලාව. අපදා කළමනා කරන මධ්‍යස්ථානය කණ්ඩායම් දැන් ප්‍රධාන මධ්‍යස්ථා නිදල යාන්ත්‍රණය කොහොමද සකස් වෙලා තියෙන මේ පිරිස් දැන් පළමු දවස ගත කරන්නේ නිවාස නැතිව සමහර වෙලාවට නායම් වලට ලක් වෙලා සම්පූර්ණ අර්ධහානි සිදු වෙච්ච ඒවා කොහොමද මෙතන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ? ඒතර මුලින්ම අපි පූර්ව අනතුරු ඇඟවීමෙන් පටන් අරගෙන ජනතාව ඉවත් කළ මොකද ජාතික කොටගල පරීක්ෂණ ආයතනයේ මේ නිර්දේශන් මත තමයි ගොඩක් වෙලාවට වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් කියවීම ඒ නිර්දේශන් මත තමයි අපි ක්‍රියා කරන්නේ. මොකද තාක්ෂණික දත්ත අපිට අවශ්‍ය වෙනවා. හදිසියෙන් හරිය නිවෙස් වලින් ඉවත් කිරීමට කටයුතු කිරීමේදී තාමත් වැදගත්. මොකද ඔවුන්ට ඒ පණිවිඩය නිසි වේලාවට ලැබෙනවද කියන්නේ. මම හිතන්නේ ශ්‍රී ලංකා පොලිසියෙන් අපිට සෑහෙන සහයෝගයක් ලැබෙන ත්‍රිවිධ හමුදා වෙනුත්. ඒකම මේ ගම්මාන වලට ගිහිල්ලා ලවුඩ් ස්පීකර් හෝ යම් ක්‍රමවේදයක් භාවිතා කරලා ඒගොල්ලෝ දැනුවත් කරලා තමයි අපි ඉවත් කිරීමේ කටයුතු කරන්නේ. එතකොට නිවාසක් හානි වුණොත් හෝ ආරක්ෂිත ස්ථාන කරා යන සියලු පිරිස් වලට පිසු ආහාර වේලේ ඉඳලා අපි මේ ආහාර ලබා දීමේ කටයුතු ජාතික ආපදා සංසය මධ්‍යස්ථාන ඇතුළත වෙලා සිදු කරනවා. නිවෙස් තුල රැඳී සිටින ඒ කියන්නේ කඳුරු ආරක්ෂිත ස්ථානයකට යන්න බැරි ඒ උදවියර පවා අපි බෝට්ටු සහ අනිකුත් අපි මෙවලම් යොදාගෙන මේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒක තමයි අපි ඉවත් කිරීමේ වැඩපිළිවෙල. එතනින් එහාට නිවාස හානි වෙනුවෙන් වෙනම ක්‍රමවේදයක් තියෙනවා. දිස්ත්‍රික් ලේකම්තුමා හරහා අපි ඒක තක්සේරුගත කරලා මේ නිවාස හානි වෙනුවෙන් ගිලින් කටයුතු කරනවා. ඒක අපි හැම වෙලෙම කියන්නේ අර අපි දුරකථන අංක එක්ක සම්බන්ධ වීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද හේතුව මේ තමන්ගේ ජංගම දුරකථනයේ ආරෝපිත කළ තබා ගැනීම ගොඩක් වැදගත්. ඒ මොකද සංනිවේදනය ගොඩක් වැදගත් මේ අවස්ථාවේදී. ඒ කියන්නේ හැම කෙනෙකුටම තමන්ගේ ජංගම දුරකථනයේ අන්තිම බැටරි කට්ටේ වෙනකන් තියාගෙන ඉන්න එපා කියන එක තමයි මේ වෙලාවේ. මේ වෙලාවේ. මොකද හේතුව මුදල් නොතිබුණත් අපිට කතා කරන්න පුළුවන්. නමුත් බැටරි නැතුණොත් අපිට කතා කරන්න බැරි වෙනවා. ඒ නිසා මම හිතන්නේ ගොඩක් වැදගත් අපි ජනතාවට මතක් කරන්න ඕනේ පුළුවන් තරම් ඒක ආරෝපිත කළ තියාගත්තොත් හොඳයි. විශේෂ පණිවිඩයක් ඉදිරියේ ඒ කියන්නේ ෆෝන් එකේ බැටරි බස්ස ගන්න එපා කියන එක තමයි තුම කියන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.